මේ මෙහෙමයි අපි දකින්න විපක්ෂය දැන් කේජිරමක් කියලා අමාත්‍යවරයාට විශ්වාසමන්ත එල්ල කරනවා. දැන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය හැටියට ඔබතුමීට එහෙම චෝදනා එල්ල කරන්නේ නැහැ. මේ ඔබතුමී පේන්නේ නැත්තේ මොකරි නෑ ඒක විශේෂපතියන් බෙදලා තියෙන විදිය ගොඩක් අය දැනුවත් ඒ පිළිබඳව මට බාර දීලා තියෙන කටයුතු ටික කරීගෙන යනවා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් ඒ පිළිබඳ ප්‍රශ්න කරයි. නමුත් දැනට ඒ කටයුතු වෙදීගෙන යනවා. වැඩිපුර ඒ පිළිබඳ බලධාරීත්වයේ තියෙන ඇමතිතුමාට නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ ඒකයි. විශේෂපතියන් බෙදලා තියෙන්නේ අදාළ කාරණා ඊට අමතරව ජනාධිපතිතුමාත් බාර දුන් විශේෂ වැඩසටහන් කරනවා. විශේෂ ඩෙංගු මර්ධනය වැනි ඩෙංගු මර්ධනය මේ වෙලාවේ හොඳින් අපි සිරු දෙනාගේ සහයෝගයෙන් කරගෙන යනවා. මොකද ජූනි මාසයයි අද වෙනකොට ඉතා හොඳ අපිට දියුණුවක් දකින්න පුළුවන්. ලෙඩු ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අතර අපි හොඳ පාලනයක් අරන් තියෙනවා ඒ සියලු දෙනාගේ සහයෝගයෙන්. ඒ නිසා තමයි මේ වෙනස තියෙන්නේ. නමුත් එතුමාත් එතුමාගේ කාර්යභාරය ඉදිරියට මම හිතනවා තව දුරටත් රටට ලබා දෙයි. ඒ පිළිබඳ ප්‍රශ්න කරන එකේ වෙනස ඒකයි. ඔව් අපි දැක්ක දැන් මේ ඩෙංගු වල සම්බන්ධ හොඳ පියවරක් ලෙසක් ගත අපි දැක්ක නුවර පෙරහැරට කලින් ඩෙංගු මරණ දර සදාම හොඳ ක්‍රියාත්මකනේ රාශියක් ක්‍රියාත්මක කළා. ඒත් ගැතන සෑහීමකට පත් වෙනවා. නමුත් ඊයේ දිනේ ජාතික රෝහලේ 72 වාර්තාවේ පුද්ගලෙක් මිය යනවා මේ ප්‍රතිජීවක ඖෂධය නිසා. ඔබතුමී මේ වෛද්‍යවරු කෙනෙක් කොහොමද දකින්නේ? ප්‍රතිජීවක ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරපු එකක් සහ දැනටමත් ලියාපදිංචි වාවිතා කරන ඖෂධයක්. ඒ එක්තරින් ඇති වෙලා තියෙන ඒ ප්‍රතික්‍රියාව වෛද්‍යවරු නම් කරනවා. අර නෝමලි අපි දැන් සාමාන්‍ය දකින්න ලැබෙන ක්‍රියාවලිය තරම්ම දරුණු. ඒ කියන්නේ අපි කියනවා ඒකට ඇති වෙන ඇනෆිලැක්ටික් ෂොක් එකක් හිම නැත්තම් මේ අසාත්මිකතාවයන්. ඒ තවත් වෙනත් වූ ක්‍රමවේදයක් කියලා ඒකට ඔවුන් පරීක්ෂණ පවත්වනවා. ඉතින් වෛද්‍යවරුන්ගේ ඒ අදාළ තාක්ෂණික දැනුමින් ලබා දෙන උත්තරය එනකන් අපිට බලන් ඉන්න වෙනවා. මොකද ඔවුන් තමයි මේ පිළිබඳව නිවැරදි තීන්දුව තීරණයක් දෙන්නට ඕනේ. ඔවුන් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන අද උදේත් මම විමසීමක් කළා. මගේ දැන ගැනීම පිණිස ඒක තමයි මට දැනගන්න ලැබුණේ. ඔවුන් මේ පිළිබඳ පරීක්ෂණයක් කරමින්. බොහොම ස්තුතියි.